ආයුබෝවන්. එළ රජ දවසේ සිට පැවතෙන නීජගුල මන්ත්‍ර ශාස්ත්‍රයට අනුගූලව මන්ත්‍ර ශාස්ත්‍රයෙන් පිහිටවීම තමයි මගේ රාජකාරී. මම කවුද කියලා ඔබලාට ඉදිරියේදී විස්තර දැනගන්න පුළුවන් වෙයි, මාධ්‍ය මගින් හෝ තවත් ක්‍රම මාර්ගයෙන්. මේ දිනවල කීප දෙනෙක් කතා වෙන දෙයක් තමයි 2020 ජනාධිපතිවරණේ ජනාධිපතිවරයා කවුද කියලා. ඒ අතරින් අපිට ඇත්තටම දැන් මේ වෙලාවේ කතා කරන්න පුළුවන් කිහිප දෙනෙක් නොමිනේෂන් බාර දීලා තිබුණා. චරිත දෙකක් ගැන තමයි අපිට කතා කරන්න පුළුවන්. මේ දෙන්නගෙනුත් අපිට ගැළපෙන එක්කෙනෙක් තමයි අපිට මේ රටට අවශ්‍ය. මේ වෙලාවේ දැන් අපිට කරන්න පුළුවන් හැකිදේ තමයි දැන් ගෝඨාභය මහත්තයාට රාජයෝගවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතුමාට ඔය නැකත්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ දැන් මන්ත්‍ර ශාස්ත්‍රයේ තුල අපට නම් ඒව ප්‍රශ්න නෙමෙයි. පැහැදිලිවම කියන නම් අපිට ඒ රාජයෝග තිබ්බත් නැතත් ගෝඨාභය මහත්තයාට පැහැදිලිවම ඉදිරියට කෙලිම ජනාධිපති කරනවා කියන එක මන්ත්‍ර ශාස්ත්‍රයේ තුල අපේ මන්ත්‍රජය මට පැහැදිලිවම පුළුවන්. මොකද ඔය තියෙන ඔය මොන රාජයෝග තිබුණත් සජිත් ප්‍රේමදාස මහත්තයාට මොන නැකත් තිබුණත් බලවත් වෙලා. නමුත් ඕවට වැඩිය අපිට අපේ මන්ත්‍ර ශාස්ත්‍රයේ තුල තියෙනවා කෙලින්ම පැහැදිලිවම ගෝඨාභය මහත්තයාව ගන්න මාර්ගය මට පුළුවන් හදන්න. පහුගිය කාලේ දැකලා ඇතිනේ ගෝඨාභය මහත්තයාට යම් තිබුණා ප්‍රශ්න කේන්ද්‍ර හරහා පෙර අකුසල් හරහා එහෙම තිබුණා. නමුත් දැන් අපි එතුමාට අපි මන්ත්‍ර ශාස්ත්‍රය තුලින් අපිට පුළුවන් දේවල් මම කරලා තියෙනවා. ඔය දැන් තියෙන ප්‍රශ්න ඔය ගැලවි දැන් ඔය පහුගිය තාල තිබ්බ නඩු දැන් ගොඩක් නැහැ. බොහොම ටිකයි තියෙන්නේ. නමුත් දැන් ඉතිරි කොටසුත් මම වැඩ කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඔය මොන රාජයෝගෙද? රාජයෝග කියන්නේ ඇත්තටම අපිට විහිළු. නැකත් කියන්නේ විහිළු. පැහැදිලිවම කියනවා නම් අපිට නැකත් රාජයෝග භංග කරන දේවල් අපි දන්නවා. හරි. නමුත් පැහැදිලිවම අපිට පුළුවන් අපිට අවශ්‍ය එඩිතර නායකයා. මෙයාව අපි කෙලින්ම මේ ඉදිරියේදී ජනාධිපතිවරයා කරනවා. මොන කවුරු කොහොම කිව්වත් මොන දෛවඥයා මොන විදිහට ඔළුවෙන් හිටගෙන කිව්වත් දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ මලයාල ගුරුකම් ඉන්දියාවේ තියෙන මලයාල ගුරුකම් තමයි ගුරුකම් ජාති. ඈ ඊට එහා කිසිම දෙයක් නැහැ කියලා එහෙම මිනිස්සු හිතාගෙන ඉන්නවා. නමුත් පුතා ඒව වැරදි. මේ ලංකාව ඇතුලේ තමයි රාවණා හිටියේ. හරි. නමුත් ඒවායින් පැවතෙන මේ වකවානුවේ වැඩ ගන්න පුළුවන් මන්ත්‍ර ශාස්ත්‍රයක් අපි ගාව තියෙනවා. ඉන්දියාව නෙමෙයි කොයි ලෝකෙන් ආවත් මේ රට තුල අපි ගාව තියෙන මන්ත්‍ර ශාස්ත්‍රය ඕන තරාදීන මොන ඇදුරෙක් එක්ක ඕන කෙනෙක් එක්ක හැප්පිලා අපි ගෝඨාභය මහත්තයාව 2019 නොවැම්බර් 17 උදේ අනිවාර්යෙන්ම නායකයා ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බව මම හැමෝටම කියනවා. ඒක අනිවාර්යයි. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙ ඉන්න කාටවත් නවත්තන්න බෑ. කවදාක්වත් ගෝඨාභය රාජපක්ෂ අපේ මැතිතුමා මේ රට තුල ජනාධිපතිවරයා වෙන එක කාටවත් නවත්තන්න බෑ. එතුමාට සෑහෙන බාධාවල් තියෙනවා. පිට රටවලින් හැම තැනින්ම බාධාවල් තියෙනවා. ඒ බාධාවල් මොන මලයාල මොන වර්ගයේ ගුරුකම් මොන වර්ගයේ නැකත් මොන වර්ගයේ රාජයෝග තිබුණත් ඒ හැම දෙයක්ම බංග කරලා ඒවා අපි දන්නෝ ඒවට කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ මොන දේ කරත් ඒවා නැත්තට නැති කරලා දාලා එදාට අනිවාර්යෙන්ම මම මන්ත්‍රාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු අපේ પરම්පරාවේ සෑහෙන අත්දැකීම් ඇතුව මම මේ කතා කරන්නේ. අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරනවාම තමයි.